মনে বোধহয় මීරිගම ලෝලුවාගොඩ තලහින ගම්මානයම අද කම්පාවෙන් ඊයේ ගොඩක් අය අලුත් අවුරුද්ද පිළිගනිද්දී තලහින හැඬු කඳුලින් පස් හැවිරිති පුංචි දරුවෙකුගේ මරණය මේ කම්පාවට හේතු වුණා. දරුවාගේ මරණයට හේතු වුණේ ඔහුගේ මව. අවුරුදු 32ක් වුණු අම්මා පස් හැවිරිති පුංචි පුතාටත් නම හැවිරිති පුංචි දුවටත් වසපොවා. ඇයද වසපානය කර තිබුණා. අසල් වැසියන් පුළුවන් ඉක්මනටම තුන්දෙනා රෝහලට අරන් ගියත් පස් හැවිරිති පුංචි පුතා පේරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අම්මයි පුංචි දියණියයි දැන් ඉන්නේ රෝහලේ. සිද්ධියට හේතුව ගැන හොයන්න පොලිසිය පරීක්ෂණයක් කරනවා. ඒත් අසල් වැසියෝ කියන්නේ මෙහෙම කතාවක්. එන ආර්ථික ප්‍රශ්න මෙහෙම තමයි කියලා අන්තිමට ගන්න තියෙන්නේ ළමයි දෙන්නේ අරසු කරගන්න බැරි වුණාම අම්ම කෙනෙක් ගත්ත දීපයක් වගේ කම විතේන්. තාමත් කනගාටු නැයක සිද්ධි අද රටේ ඉන්නේ. මේව නවත්ත ගන්න ඕන. අම්දා විඳලා අයින් වෙච්ච එකනේ. හොඳම කාලේ රණබිමේ හිටපු විරි මෙයාට පෙන්ෂන් එකක් හම්බෙන්න මෙයා 12න් අයින් වෙච්ච එක. ලයිබර තමා මේකට හුඟක් වෙලා තියෙන ඉතින් ඉදිරියේදීත් මේ වගේ තව දේවල් අපිට අහන්න ලැබෙන්න වේවි. අහිංසක ජීවිතයක් දැනටමත් අහිමි වෙලා. තව ජීවිත දෙකක් තියෙන්නේ අවදානමක. හේතුව කුමක් වුවත් මෙවැනි ඛේදවාචක නැවත ඇති නොවිය යුතු නොවේද? ඉතින් දැන් මෙතනදී වෙන්නේ ගොඩක් වෙලාවටම ශාලා අසරණකමක් දැනෙනවා. මානසික වශයෙන් ශාලා පීඩනයක් සහ වේදනාවක් දැනෙනවා. ඉතින් අධික මානසික වේදනාවක්. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම අර ගැටළු වලට විසඳුම් හොයාගන්න බෑ. ගැටළු වලට විසඳුමක් තිබ්බත් ඒක පේන්නේ නෑ. මොකද අර නිකන් උමං දර්ශනය, ටනල් විෂන් වගේ ඇති වෙනවා. කියන්නේ හිතර කියාගන්න බැරි වෙනවා, හිතාගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී කර කියාගන්න බැරි වෙනකොට සියදි විනාශා ගැනීම වගේ අන්තවාදී තීරණ ගන්න පෙළඹෙනවා ජනතා. මේ අවස්ථාවේදී වැදගත් තමයි තීරණ ගැනීමට අපහසුනම් මනෝ උපදේශනය සඳහා යොමු වෙන්න ඕනේ. ඊට අමතරව ඒ වගේ කියන්නේ සියදිවි නසා ගැනීම වගේ සිතුවිලි ඇති වුණාම ඒවට ඇත්තටම මනෝ උපදේශනය වෙත යොමු වෙන්න පුළුවන්. කියන්නේ අපිට ජාතික මානසික සෞඛ්‍ය ශනික අමතුම අංකයක් තියෙනවා 1926. අමතරව රාජ නොවන ආයතන, කියන්නේ සුමිත්‍ර වගේ රාජ නොවන ආයතන වලට ශනික අමතුම් අංක තියෙනවා. ඉතින් ඒවට කතා කරන්න කියන එක මට කියන්න ඕනේ.